රටේ පවතින ආර්ථික අර්බුදයේ බූවල්යකුසේ රටේ සෑම ශේෂ්ත්‍රයකම බලපෑම් එල්ල කරමින් සිටි. ඡන්දයක් පවත්වාගත නොහැකි තරමට රටේ ආර්ථිකය කඩාවැටී තිබීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිනහවට ලක්විය යුතු කාරණාවක්ද නොවේ. සියලු දෙනායකතු වී ගොඩ යා යුතු තත්වයකි. ඒ බව වටහාගෙන ක්‍රියා කිරීම පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමතිවරුන්ගේ වගකීමයි. ආර්ථිකය ගොඩනැගීමට මූලිකවම බලපාන රජයේ වියදම් අඩු කිරීමේදී වඩාත් ආදර්ශවත් ලෙස කටයුතු කළ යුතුය. මෙහිදී පෙන්වා දී යුත්තේ රටේ ජනතාව නම් වියදම් අඩු කිරීම අතින් වාර්තා පිහිටුවා තිබෙන බවයි. විදුලි බිල සහ උපයන විට බදු ගෙවීම මේ වාර්තා පිහිටුවීමට ජනතාවට මහත්සේ උපකාරී විය. පසුගිය අගෝස්තුවේදී 76%කින් වැඩි වූ විදුලි බිල පසුගිය 15 වෙනිදා සිට තවත් 66%කින් ඉහළ දැමූ අතර විදුලි බල අමාත්‍යාංශය පවසන මේ ප්‍රතිශතය සත්‍ය නොවන බවත් අඩුවෙන්ම විදුලිය පරිභෝජනය කරන ආර්ථිකයාතින් පහළ මට්ටමේ සිටින ජනතාවගේ මේ වැඩිවීම 250%කටත් අධිකය. එවැනි ජනකොටසකට තවදුරටත් පටිතද කරගනිමින් ආර්ථිකය ගොඩනංවා ගැනීමට සහය වන්නේ රජයේ ඉල්ලීම විහිළුවක් පමණි. වැඩිවන ජීවන වියදමට පඩිය වැඩි කරනවා වෙනුවට උපයන විට බදු අයකර පඩිපතෙන් කපා ගනි. මේ විරෝධයට හවුල් වන පිරිස් පවසන්නේ තමන් බදු ගෙවීමට අකමැති බවක් නොවේ. එහෙත් බදු වැඩි කළ යුත්තේ තමන්ට දැරිය හැකි තරමට බව ඔවුන් කියයි. ඔවුන් නගන හඬ ආණ්ඩුවට ඇසෙන බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුවද තම වියදම් පාලනය කිරීමට පීවර ගණනාවක්ම ගන්නා බව රජය පවසයි. අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීම වළක්වමින් නිකුත් කළ නියෝග එවැනි එක් පීවරකි. එහෙත් මේ පීවර දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට යොදා ගැනීමෙන් වැළකීම අවශ්‍යය. ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් විදෙස් ගමන්වල යෙදෙද්දී ව්‍යාපාරික පන්තිය හෝ පළමු පන්තිය හෝ ආසන වෙන්කර නොගත යුතු බවටද සීමාවක් පනවා තිබේ. එයද යහපත් පියවරකි. එහෙත් එම පියවර සාර්ථක වන්නේ නිලධාරීන්ට ක්‍රියාත්මක කරන මේ නීතිය දේශපාලන බලධාරීන්ටද බලපානසේ ක්‍රියාත්මක වීමෙන් පමණි. එසේම මේ වෙලාවේ දේශපාලනඥයින්ගේත් රාජ්‍ය නිලධාරීන්ගේත් විදෙස් ගමන් පොදුවේ සීමා කිරීමද වැදගත් වේ. බංකොලොත් වී ඇති රටක් ගොඩ ගැනීමට නම් මෙවැනි සීමා කිරීම් සියලු දෙනාටම බලපානසේ ක්‍රියාත්මක කිරීම අවශ්‍යමයි. එසේම අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් භාවිතා කරන සුපිරි වාහනද සීමා කිරීමත් අඩු වියදම් වාහනවලට මාරු වීමත් සිදුවිය යුතු නොවේද? එක් එක් අමාත්‍යවරයෙකුට වෙන් කරන වාහන සංඛ්‍යාව අනුව ඉන්ධන ලබා දීමද රටේ මුදල් මකර කටට යවන මාර්ගයකි. මේ සුවපහසු ජීවිතවල රැඳී සිටමින් රටේ ජනතාව කැපකිරීම කළ යුතුයයි කියන මහජන නියෝජිතයන් ගැන ජනතාවට ඇත්තේ මහත් පිළිකුලකි.